මෙවර උසස් පෙළ විභාගයේ අවසන් වුණා මේ අවසන් වුණාට පස්සේ උසස් පෙළ විභාගයේ උත්තරපත්‍ර ඇගෙයීම තමයි තියෙන්නේ මේ උත්තරපත්‍ර ඇගෙයීම් ක්‍රියාවලිය ආරම්භ වෙන්න තිබ්බේ 22 වෙනිදා දැන් මේ වෙනකොට එම ක්‍රියාවලිය දින නියමයක් නැතුව කල් දාලා තියෙනවා දැන් උත්තරපත්‍ර ඇගෙයීම් ක්‍රියාවලිය කල් යනවා කියන්නේ ඉදිරි විභාග වලට මේක බරපතල විදිහට බලපානවා දැන් අපි ගත්තොත් දැන් ගිය අවුරුද්දේ විභාගයේ තමයි උසස් පෙළ විභාගයේ තමයි මේ අවුරුද්දේ තිබ්බේ समस्त विभाग पद्धति मेक बलपान अभी मित्री विशेष प्रायोगिक परीक्षण तीन तभी कल्याण हेतु संबंधे विभाग दिपार सत्यवशन तीन देताई अगेम क्रियावली अवश्य पिरी प्रमाणवत्सा आयुम कर गुरुवर विधुअलपति आयुम अगेम संबंध आयुम कर आयुम नोकिरी प्रधान प्रश्न पत्ते आयुम कर මේ ඇගෙයීම් ක්‍රියාවලියට දෙන මුදල ප්‍රමාණවත් නැහැ. දැන් පෞගිය කාලේ විභාග කළා ඊටාම ගුරුවරු කැපවීමෙන් කොරෝනා අවධියේ ඉන්ද්‍ර අර්බුදා අවධියේ කරා මේවා. ඒ කරේ කැපවීමෙන්. ඒ කැපවීමෙන් කරපු ගුරුවරුන්ට ගෙවනවයි කියපු මුදලවත් ඉතිබු විභාග කොමසාරිස්තරලා ගෙව්වේ නැහැ. එතකොට දැන් මේ අවුරුද්දේ විභාග සම්බන්ධයෙන් ඇගෙයීම් ක්‍රියාවලියේදී ගාස්තු වැඩි කරනවායි කියලා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කැබිනට් පත්‍රිකාවකත් දාලා තියෙනවා. මේ කැබිනට් පත්‍රිකාව දැම්මට ඒක අනුමත වෙලා ගිවිලා නැහැ. දැන් ඇගෙයීම ආරම්භ වෙන්න පෙර පැහැදිලිවම මේ කැබිනට් පත්‍රිකාවට අදාළ චක්‍රලේඛ නිකුත් කරන්න ඕනේ. ඒකක්වත් නිකුත් කරලවත් නැහැ. එතකොට දැන් මේ ඇගෙයීම ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අනිශ්චිත අතරපත් වෙලා තියෙනවා. දැන් මේ සඳහා ඇත්තටම අවශ්‍ය වෙන ඉතා සුළු මුදලක් තියෙන්නේ. හැබැයි ඒ සුළු මුදල දෙන්න තමයි ආණ්ඩුව අපෝසත් වෙන්නේ. නමුත් ඒව ගන්න බැරි ආණ්ඩුවට පුළුවන් ජන රජ පෙරහැරවල් පවත්තන්න. අපි දැක්කා මේ ජන රජ ලාංඡනේ ළමයින්ගේ පොත්වලක් තියෙනවා. මේ ජනරජ ලාංජනේ අලියෙක් උඩ ඇතෙක් පිට තියාගෙන අලි 34ක් තියාගෙන විශාල පෙරහැරක් කරනවා විශාල වියදමක් දරලා. නමුත් ඇගෙයීම් කරන ගුරුවරුන්ගේ දීමනා වැඩි කරන්න බෑ. ඊළඟට අපි දැක්ක දැන් නිදාස් දිනේ පැවැත්වුවා විශාල වියදමක් දරලා. ඊට පස්සේ නිදාස් දිනේ යාපනයේ පැවැත්වුවා විශාල වියදමක් දරලා. දැන් ආයි ජනරජ පෙරහැරකුත් තිබ්බා. තියලා දැන් ගුරුවරුන්ට කියන්න එනවා මේ ඇගෙයීම් ක්‍රියාවලිය ළමයි වෙනුවෙන් කරන්න. කැපවීමෙන් කරන්න. රනිල් වික්‍රමසිංහට කැපවීම කරන්න වෙන්නන්න බැරි නම් ගුරුවරුන්ගෙන් කරන්නේ කොහොමද රනිල් වික්‍රමසිංහ අපි දැක්ක තමන්ගේ ආශාවන් තමයි සම්පර්පණය කරන්නේ අමුදා පෙරේඩ් අමුදා ඉස්සරහ පපු ඉස්සරහට දාගෙන ඉන්න උත්සාහ කරන්නේ අමුදාව නිතර නිරන්තරයෙන්ම අමුදා ගෙන්නලා රැස් ඒ පෙරේඩ් ගන්නවා ඉතින් ඒට යනවා මේට යනවා ආචාර පෙළපාලි සමාචාර ඒ ඔක්කොම කරගන්නවා ඒ වගේම තමන්ගේ ආශාවන් සියල්ල සම්පර්පණය කරගන්නවා ඒවට මහජන මුදල් ප්‍රශ්නයක් නැහැ එතකොට ගුරුවරුන්ගේ ළමයි වෙනුවෙන් තමයි මේ කරන්න බැරි. අපි දැක්කා උසස් පෙළ විභාගයේ ලියනකොට ළමයින්ට විදුලිය දෙන්න කියලා අවස්ථා ගණනාවක ඉල්ලීම් කරා සෑම පාර්ශ්වයක්ම. දෙන්න පුළුවන්කම දී තමයි ළමයින්ට දුන්නේ නැති කියලා පෑදුලිය මොකද්ද? විභාගය ඉවරන දවසේ තමයි විදුලි බිල වැඩි කරේ වැඩි කරලා කිව්වා අපි විදුලිය දෙනවා කියලා අකණ්ඩව. එතකොට විදුලිය ළමයින්ට දෙන්න පුළුවන්කම තිබියදී තමයි දුන්නේ නැත්තේ. එතකොට ළමයි සම්බන්ධයෙන් ආණ්ඩු අනුගමනය කරන්නේ මෙවැනි ක්‍රියාමාර්ගයක්. මොකද ළමයින්ගේ අවශ්‍යතා පිළිබඳ දෙගුණියට දාලා තමන්ගේ අවශ්‍යතා තමයි මුලට දාලා තියෙන්නේ. ඒතකොට රට 43 ලක්ෂයක් ළමයි බරපතල අර්බුදයක ඉන්න අපි දන්නවා. ළමයි පෝෂණ අර්බුදයක ඉන්නවා. විශේෂයෙන්ම මේ පාසල් පටන් ගත්ත ඊයේ දවසේ ළමයින්ට පෝෂණය නැහැ විශේෂයෙන්ම සම්පූර්ණයෙන් අමතක කරලා තියෙන්නේ. දැනට 43 ලක්ෂයක් ළමයින්ගේ පෝෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ ලක්ෂ 11කට. ඒතර ඉතුරු ලක්ෂ 20ක් එක ලක්ෂ 20කට එක වැඩි කරනවා කියලා කැබිනට් තීරණයක් ගත්තේ සැප්තැම්බර් වල. ඒගෙන කතා කරන්නේත් නෑ. ඒතර ඒ ළමයින්ගේ පෝෂණය ගැන කතා කරන්නේ නෑ. ඒ වගේම අපි දන්නවා දෙමව්පියන්ට දැන් මේ තුන්වෙනි පාසල් වාරය ආරම්භ වුණා. අඩු ගන්න සපත්තු කුට්ටමක් කරන් දෙන්න බෑ. බෑග්යක් කරන් දෙන්න බෑ. එක්සයිස් පොට්ටියක් කරන් දෙන්න බෑ. ඒ තරම් ගණන් වැඩි. ඒව ඔක්කොටම විසඳුම් දෙනවා කියලා ඒව දුන්නේත් නෑ. මේ තත්ත්ව තුළ තමයි උසස් පෙළ ඇගෙයීම් ක්‍රියාවලියත් අවිල්ල තියෙන්නේ. දැන් මේකෙදි කරන්න තියෙන එකම දෙයයි කරන්න තියෙන්නේ කැබිනට් තීරණයක් කරන් තියනවා නම් ඒ තීරණයට අනුව ගෙවීමයි කරන්න ඕනේ උසස් පෙළ උත්තරපත්‍ර ආගෙනාට. මොකද මීට කලින් මේ ගාස්තු වැඩි කරනවා එක විභාග කාලේ ගාස්තු වැඩි එකක්වත් කරේ නැහැ. ගුරුවරු කැපවීම කරලා තමයි කරේ. ඉදිරියට ගුරුවරුන්ගේ කැපවීම බලාපොරොත්තු වෙනා පාලක කැපවීම කරලා පෙන්වන්න ඕනේ. දැන් පාලක මොකද කරන්නේ? තමන්ගේ ආශාවල් ඔක්කොම කරගෙන රණිගල වික්‍රමසිංහ ඡන්ද කල් දානවා,
සියල්ල කරගන්න ඔක්කොම තමන්ගේ ආසාවන් සියල්ල ඉටු කරන ඡන්දෙත් කල් දාලා වැරදි විදියට රටේ ඉඳගෙන අවශ්‍යතාව ළමයින්ගේ අවශ්‍යතාව ඉටු කරන තත්ත්වයක් තමයි තියෙන්නේ අපි පැහැදිලිවම කියනවා වහාම මේ විභාග ප්‍රතිඵල සම්බන්ධන අවිනිශ්චිතතාවය ඉවත් කරන්න කියලා අපි කියන්නේ ඔව් එතකොට මේ දැන් කොච්චරක් ගෙවනවද මේ දැනට දැනට ගෙවන ගාස්තුවට දැන් අපි දන්නවා දැනට ගෙවන දීමනා ඔක්කොම එකව කරලා ඔවුන් දැන් 800ක් විතර දීමනාවක් තමයි තිබුණේ. ඒ එතකොට අනිකෝ සියලු දීමනා එකව කරලා කැබිනට් පත්‍රිකාවක් දාලා තියෙනවා 3000ක දෛනික දීමනාවක් ගෙවනවා කියලා. ඒ 3000ක දෛනික දීමනාව තමයි දැන් ගෙවන්න නැතුව ඉන්නේ. දැන් කැබිනට් පත්‍රිකාවක් දාලා අනුමතත් කරලා තියෙන්නේ. ඒ ගෙවන්න අවශ්‍ය කටයුතු තමයි කරන්න ඕනේ. ඒක නොකරොත් මේක අවිනිශ්චිත බවට පත් වෙනවා. අපි ළමයින්ගේ පැත්තෙන් ඉන්නේ මේ ක්‍රියාවලිය යන්න ඕනේ දැන්ට 22 වෙනිදාට කලින් ඕන් කරේ නැහැ. ඒක නිසා මේක දැන් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා මේ අවිනිශ්චිතභාවය. ඒක නිසා වහාම ඒකට අවශ්‍ය පිළියම් යොදන්න කියලා අපි විභාග කොමසාරිස්ට්‍රයඩ අධ්‍යාපන ලේකම්වරයඩ කියනවා. දැන්ට කීයක් අයිතුම් කරලා තියෙනවද? දැන්ට අපි දන්න විදිහට උසස් පෙළ ඇගීම් ක්‍රියාවලට 19000කට ආසන්න පිරිසක් අවශ්‍යයි මේ ක්‍රියාවලියට. දැනට අපි දන්න විදිහට ඉතාම අඩු ප්‍රමාණයක් තමයි අයිතුම් කරලා තියෙන්නේ අපි දන්න විදිහට. ඒක 10000කට අඩු ප්‍රමාණයක්. ඒක නිසා අපි කියනවා පැහැදිලිවම මේ ක්‍රියාවලිය සක්‍රිය විය යුතුයි. සක්‍රිය වෙන්න ඇතරම දීවනා වැඩි කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කරන්න. නමුත් කවුරුවත් මෙතන ක්‍රියාමාර්ගයකට ගත්තේ නැහැ. ඒගොල්ලොම දන්නවා මේකට ගිහිල්ලා කරගන්න බෑ අපරාධ කාලේ කන්නේ කියලා. මොකද අපි දන්නවා මීට ඉස්සෙල්ලත් කොරෝනා කාලෙත් අපි තාම අමාරුවෙන් ගුරුවරු ගියේ. ඒ වගේම ඉන්ධන අර්බුදය ආණ්ඩු ඇති කරපු එකක්. ඒ වෙලේ තෙල් පෝලිං වල ඉඳලා ළමයි වෙනුවෙන් කරේ ගුරුවරු තාපාස්වෙන්. ඒක නිසා අපි කියනවා මේකෙදි මේ ක්‍රියාවලිය කරන්න පුළුවන් ආණ්ඩුව වහම් මේ චක්‍රලේඛය අනුමත කරලා ක්‍රියාවට යන්න කියලා. ඒ කියන්නේ දැන් ඉස්සරහට උසස් පෙළේ ශිෂ්‍යත් ප්‍රතිපලයේ ඉන්න ප්‍රමාද වෙයි කියලාද තුමා කියන්නේ? දැන් පැහැදිලිවම එක විභාගයක් ප්‍රමාද වෙනකොට ඊළඟ විභාග ප්‍රමාද වෙන එක ස්වභාවිකයි. ඒක නිසා ප්‍රමාද නොකර ඒ කටයුත්ත කිරීම විභාග කොමසාරිස්ගේ වගකීමක්. ඒ රැමතිවරයාගේ වගකීමක්. ඔවුන් ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් දාලා පිළි අරගෙන සියල්ල දෙන්නේ ඒ ක්‍රියාත්මක කිරීමයි කරන්න තියෙන එක ක්‍රියාත්මක නොකර අර ඡන්දේ කල් දානවා වගේ සල්ලි නැහැ කියලා කුමන්ත්‍රණ කර කර තමයි යන්නේ. ඒ වගේ තමයි ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නේ. ඒක නිසා ආණ්ඩුවට මේ කරන්න පුළුවන් දේවල් තමයි ආණ්ඩුව නොකර ඉන්නේ. අපි දන්නවා දැන් ඡන්දේ සම්බන්ධයෙන් ගත්තත් අර අතන මොකද්ද මුද්‍රණාලය ගාවට අතර දිනක් දාන අතර දිනයි දාලා ඉන්නේ. 40 කිල්ලුවම. ඊට පස්සේ දැන් එතන වට කරගෙන ඉන්නවා. ඒක වටකයි කියලා. ඊයේත් අපි දැක්කා අර සමග ජන බලවේගය කරපු උද්ඝෝෂණ පාර දෙන්න කොයිතරම් පොලිස් සමුදාවක් හිටියද කොළඹ පුරාම. එතකොට දැන් ඒවට ඒව කරන්න ඕන. තමන්ගේ අවශ්‍යතාවට වැඩ කරන්න ඕන. ඒ වගේ තමයි මේ විභාග සම්බන්ධයෙන් අපිට කියන්න තියෙන්නේ. ළමයින්ගේ පැත්තෙන් ආණ්ඩුව කරන්නේ නැත්නම් මන්ට ඕන දේ කරන්න. ආ අනිත් එක තමයි දැන් පෝෂණ වේදේ සම්බන්ධයෙන් ජාතික ලෝක බැංකුවද කොහොමද මුදල් ප්‍රතිපාදනය ලබා දීලා තියෙනවා. ඒ කිච්චයි මේක කියන්නේ ආණ්ඩුවේ සල්ලි ගීදමට අරගෙන බැන්නේ නැහැ පෞද්ගලික පරිමාවෙන්. දැන් මේවා දැන් ලංකාවේ පෝෂණයේ සම්බන්ධයෙන් ලෝක ආහාර වැඩසටහන අවසාන වශයෙන් නිකුත් කරපු වාර්තාවය තමයි ලංකාවේ ජනතාවගෙන් 68% අවශ්‍ය පෝෂණය ලබා ගන්න නැහැ කියන එක. මීට කලින් යුනිසෙෆ් සංවිධාන තුළ සංවිධාන ගණනාවක් කිව්වා ජාත්‍යන්තර සංවිධාන ලංකාවේ ළමයි බරපතල මන්ද පෝෂණ තත්ත්වයක ඉන්නේ කියලා. ඔවුන් කිව්වා ආසියාවේ ලංකාව දෙවනි ස්ථානට අවිල්ල තියෙනවා කියන කාරණාවත් කිව්වා මන්ද පෝෂණය සම්බන්ධයෙන්. ඒක මේවට විසඳුම් ලබා දෙනවා කියලා තමයි ආණ්ඩුව කිව්වේ. ඊට පස්සේ අපි දැක්ක ජනාධිපති කාර්යාලයේ මේ සුරේන් බටකොඩ කියන ආචාර්ය සුරේන් බටකොඩ දාලා පෝෂණයේ සම්බන්ධයෙන් කමිටුවකුත් ඇදුවා ඒ දවස. මොනවද ඒ කමිටුව වලට උනේ? මොකද්ද ඒ පෝෂණය සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ග? කිසිම දෙයක් අරගෙන නැහැ. කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ ළමයිගේ පෝෂණය සම්බන්ධයෙන් ආණ්ඩුව. ඒ කියන්නේ ඕන දෙයක් වෙද්දෙන් කියලා ආණ්ඩුව කටයුතු කරන්නේ. දැන් මේ ජාත්‍යන්තර සංවිධානය පෙන්වා දීම තමයි කරන්නේ. ඔවුන් ලෝක ආහාර වැඩසටහනෙන් අපි දන්නවා ලංකාව ළමයින්ට අපි දෙන සහල් ලබා දුන්නා. ඒ ලබා දීමේදී ඒ ආල් මුට්ටෙත් විකුණගෙන කෑවේ ආණ්ඩුව. මොකද ඒ ආහාර සැපයීම් කරුවන්ට ඒ හල් දීලා ඊට පස්සේ රුපියල් 100ක් ගෙවන එක රුපියල් 85ක් ගෙව ආල් දුන නිසා. ඕ වගේ තමයි රුපියල් 15 එකකින් අය කරා ලෝක ආහාර වැඩසටහනේ හල් වලට. එමත් තමයි ආණ්ඩුව ඒ ලෝක ආහාර වැඩසටහනේ දුන්නු අහල් ටිකක් තිබුණගෙන ආපු ආණ්ඩුවක් තමයි මේ තියෙන්නේ. ඒක නිසා මේගොල්ලන්ට ළමයි ගැන දැක්කුමක් නෑ. නමුත් මේ වහරා එන්නේ ඉස්සරහට අර්බුදේ ශක්තිමත් වෙන එක තමයි වෙන්නේ. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.